ගේම දව ගන්න නෙමෙයි. නමුත් මං හරි බයයි. මොකද මේවා පරිස්සමෙන් කරන්න ඕන දේවල් නිසා උදව් කරලා අන්තිමට එක එක ඒවා අහගන්න වෙන නිසා මම බොහොම සීමිත ප්‍රමාණයකින් තමයි තෝරගන්නේ. ඉතින් මට ඇත්තටම මං දැන් ඇවිල්ලා ඉන්නේ මේ තියෙන්නේ ඔයගොල්ලන් කියනවා සෙන් ජෝන් වයිද මධ්‍යස්ථානයට. මොකද මං සතියේ මට සල්ලි වගේක් එවලාමින් අරගල භූමියට උදව් කරන්න කියලා ඒක නිසා මං ගිය සතියේ බඩු වගේක් කරන්නට මට ආරංචි වුණා. මොකද තවයි උදව් කරන්න ලෑස්තිලායි හිටියා. ඒ අතර මට ආරංචි වුණා බෙහෙත් වල පොඩි අඩුපාඩුවක් තියෙනවා කියලා. ඉතින් මේ මං ඉන්නේ ඇත්තටම ඉන්නේ ඔව් සෙන්ට් ජෝන් වයිද මධ්‍යස්ථාන. ඉතින් ඒක නිසා මම හිතුවා අත්‍යවශ්‍ය බෙහෙත් මෙතන අඩුපාඩු වෙලා තියෙන බෙහෙත් මෙතනට අරගෙන දෙන්න ඕනි කියලා මට උදව් කරන අයත් එක්ක වෙලා. ඉතින් ඒක නිසා මට මේ දේට මම මෙවිල මතක් කරන්න ඕනේ නිරෝෂණි නිලාන්ති නවරත්න රේණුකා දමයන්ති එච් පී සුනීතා මනෝරි හසන්ත සහ අනේ අකි ඔයාගේ නම මට නම හරියට අනේ අකි ඔයාගේ නම කියවුණාද දන්නේ. මම කන්ටැක්ට් කරේ නම් මේ ජෝර්ඩන් වල සයිකෝ එකේ අකි කෙනෙක්. මම ඔයාගේ නම මට මතක නෑ අකියෝ. පොඩ්ඩක් ඉන්න මට කියවලා තියෙන නම් වලින් නිරෝෂණි නිලාන්ති නවරත්න රේණුකා දමයන්ති හරි ඔයාගේ නමත් ඇති හරි පහක් නේ 1 2 3 4 5 හරි එච් පී සුනීතා මනෝරි හසන්ත ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. මොකද මෙතන අවශ්‍ය වෙන දේවල් වලට ඕගල්ලන්ගේ සහයෝගය කියන්නේ විශේෂයෙන් බෙහෙත් වගේ දේවල් මෙතන ගොඩක් අවශ්‍ය වෙනවා. මොකද කෑම බීම ලැබෙනවා ගොඩක් හැම කෙනාගෙම. හැබැයි බෙහෙත් මේ කාලේ බෙහෙත් ගන්න අමාරුයි අපිට. මේ කාලේ බෙහෙත් ගන්න අමාරුයි. ඉතින් ඒක නිසා ඇත්තටම මම අද තමයි බෙහෙත්වල ගණන් දැකෙති. ඕගලන්ට ගොඩක් මේකට ගොඩක් මේ ඕගලන්ට ස්තුතියි. මොකද ඕගොල්ලෝ යොපු ඒ සල්ලි වලින් මම ඒකට හරියන්න ඔක්කොම මම බෙහෙත් ටික ගෙනත් දුන්නා. මොකද මෙතනට අවශ්‍ය වෙලාම තිබ්බ දේවල් ගොඩක් එතන ලිස්ට් එකේ තිබ්බා. ඉතින් බොහොම ස්තුතියි. ආයි මන් අන්තික මතක් කරන්න නිරෝෂණි නිලාන්ති නවරත්න රේණුකා දමයන්ති එච් පී සුනීතා මනෝරි හසන්තා ඔගොල හැමෝටම ලොකු බ්ලෙසිං එකක් අනිවාර්යෙන් තියෙනවා. මොකද ඕගොල්ලෝ මේ කරපු දෙයට මේ දේවල් ඕගොල්ලෝ කරන්නේ ඕගොල්ලන්ට වාසි බලාගෙන ඕගොල්ලන්ගේ රට වෙනුවෙන් ඕගොල්ලන්ගේ අපේ මේ රට වෙනුවෙන්. ඉතින් මෙතන ඔක්කොම මේ ඉන්නේ රටට ආදරේ මිනිස්සු මෙතන. මන් දන්නේ මේක කොහොම එක එක්කෙනා හිතනවාද කියලා මෙතන මේ ඉන්න අය ගැන සහ මේ මෙතන
වෙන දේ ගැන. නමුත් මම මට හිතන දේ තමයි මේ රටට ආදරේ මිනිස්සු අඩියක් ඉස්සරහට තියලා මේ රටට ආදරේ කරන්න තීරණ, ඒ කියන්නේ මට මේ රට බේර ගන්නවා කියලා තීරණය කරපු මිනිස්සු තමයි මෙතන. ඉතින් ඕගොල්ලෝ හැමෝම එකතු වෙලා මේ කරන උදව් ලොකු දෙයක් අපේ රට වෙනුවෙන්. ඕගොල්ලෝ පිටරටක හිටියත් ඕගොල්ලෝ මේ කරන දේ අපිට ලොකු හයියක්. ලංකාවේ අපිට ලොකු හයියක් ඕගොල්ලෝ වගේ අය. දිල්රුක් මට අවශ්‍ය දෙයට මම කොහොම හරි ඩීසල් හොයා ගන්නවා. මොකද මම කරන්නේ හොඳ දෙයක් නිසා මට අනිවාර්යෙන් ඒ අවශ්‍ය දෙයට අවශ්‍ය විදියට අවශ්‍ය දේවල් ලැබෙනවා. ඉතින් බොහොම ස්තුතියි නැවතත් කියන්න ඕනේ ඔයගොල්ලෝ මේ දුන්න සහයෝගයට. මෙතන අපි කොහොම හරි මෙතන අනිවාර්යෙන් දිගටම අපි මේ අරගලයේ ඉන්නවා. අරගලයේ ඉන්නේ රට ගිනි තියන්න මෙමෙපද ගොඩක් අය මේක නිවැරදි කරන්න ඕනේ. රට ගිනි තියෙන කලාකරුවෝ කියලා ගොඩක් අය අපිව මේ දැන් නම් කරලා තියෙනවා. රට ගිනි තියන්නේ අපි නෙමෙයි. රට ගිනි තිබ්බ මිනිස්සු කොහොම හරි නීතිය විසින් හොයාගනි. ගිනි තිබ්බේ කවුද? ගිනි තියන්න හේතුන දේවල් මිනිස්සු හොයාගන්න, නීතිය හොයාගනි. ඒවට වද වෙන්න එපා කවුරු. ගොඩයි මං ඔය පිටරට ඉන්න අයට ගොඩක් මේක පෙන්නන්නම්. මේ එතන තියෙන දේවල් පිටරට ඉන්න අය දකින්න ආස දේවල්. මේ තියෙන්නේ අර භූමියේ එක පැත්තක්. මේ ඉස්සරහව ගලන පේනවා ඇති පාරෙන් එහා පැත්තේ මේ ඇවිල්ලා එතන ඕගලන්ට දැන් පේනවා ඇති මේ හරිය. ඇත්තටම කවුරු මොන විදියට මේක කොයි විදියට මේ මොනදේ මොන එක්කෙනා කිව්වත් කලාකරුවෝ මෙතන ඇවිල්ලා සල්ලි වලට වැඩ කරන්නේ නැහැ. තමන්ගේ සල්ලි අර එක්කෙනෙක් අහුවනේ මගෙන් කවුද දන්නේ, එක්කෙනෙක් අහුව ඩීසල් තියනවද රටවට යන්න කියලා. ඩීසල් මගේ ගානේ, ඩීසල් මගේ සල්ලි වලින්. ඒක මේ ඒක කරපු ඒ කියන්නේ ඒක කරේ ඩීසල් මගේ ගානේ වුණත් මේ වෙලාවේ ඩීසල් මට බොහොම මාරුයි. පෝලිං වල පාන්දර 3:00 ඉඳලා පෝලිං වල ඉඳලා ඩීසල් ගහගෙන මෙතනට ආවේ. මට වාසියකට නෙමෙයි මෙතන ඉන්න මිනිස්සු වෙනුවෙන්, මේ අපේ රට වෙනුවෙන්, මේ මෙතන දුක් විඳින මිනිස්සු කොට්ටාසයක් ඉන්නේ. මේ මෙතනට වෙලා බැලුවොත් තේරේ ඒ මිනිස්සු ඒ දුක බොහොම සතුටින් විඳිනවා. අපිට මේ ඒක හරි අමාරුයි. මොකද දැක්කම මොකද අපි ගෙවල් වලට ගිහිල්ලා හොඳට නිදා ගන්නවා, හොඳට ඉන්නවා, හොඳට කනවා බොනවා. හැබැයි මේ මිනිස්සු මෙතන මේ අවුවේ වේලි වේලි වැස්සේ මේ මෙතන දැන් හොඳයි, අද හොඳයි. නමුත් මෙතන බලන්න ඕනකොට වහින වෙලාවට හුළඟ වැඩි වෙලාවට ඇවිල්ලා බලන්න ඕනේ මෙතන මිනිස්සු කොහොමද ඉන්නේ කියලා. මේ ඒක නිසා ගොඩක් අයට ගොඩක් දේවල් කියන්න පුළුවන්. හැබැයි මම නම් ඒ දේවල් 7-5කට ගණන් ගන්නෑ. මට වැඩකුත් නැහැ. අපේ මෙතන ඉන්න කලාකාරයෝ, මෙතන බැහැලා වැඩ කරන කලාකාරයෝ එක්කෙනෙක්වත් ඔය එක එක්කෙනා වගේ 7-5ක්වත් වංචා කරන මිනිස්සු නෙමෙයි. ඒ මිනිස්සුන්ගේ හැම දෙයක්ම, කාලය, හැම දෙයක්ම කැප කරලා මෙතනට එන්නේ මෙතන ඉන්න මිනිස්සුන්ට හයියක් වෙන. අපේ රට වෙනුවෙන් මෙතන මේ හඬක් නැගෙන මිනිස්සුන්ට හයියක් වෙන්න මිසක් මේ අපිට මෙතන එක 7-5ක දෙයක් හම්බෙන්නේ අපේ තියෙන එකත් වියදම් වෙනවා මිසක් මෙතනට ඇවිල්ලා. ඒක නිසා මේ අඩේ දිල්රුක්, දිල්රුක්ගේ මූණත් නිකන් වෙනස් අප්පා. මේ ඉතින් ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒක කියන්න ඕනේ මම ගොඩක් වෙලා ඉන්නේ මෙතන. මම ආස නැහැ මේ මේ මෙහෙම ඇවිල්ලා ලයිව් දෙන්න. ලයිව් දෙන්න හේතුව වෙන හේතුවක් නෙමෙයි. ලයිව් දෙන්න හේතුව මට මේ මේ දේට උදව් කරපු අයට මම මෙතන මේ දේවල් දුන්නා කියන එක මට ඒගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා, සහ ඒගොල්ලන්ව තව කෙනෙක් අගය කරනවට මම කැමතියි. ඒගොල්ලෝ කරපු මේ කාර්ය තව කෙනෙක් අගය කරනවට මම කැමතියි. ඒක නිසායි මම මේ ලයිව් එකක් ආවේ, නැතුව මේ මම මෙතනට ආවා කියලා මේ මම වෙන මේකක් පෙන්වන්න නෙමෙයි. සෝ ඉතින් ඕල් හැමෝටම ස්තුතියි, උදව් කරපු හැමෝටම ස්තුතියි. වචනකින් හරි මෙතන මේ ලයිව් එකේ හරි මට කමෙන්ට් එකකින් හරි මට මෙසේජ් එකකින් හරි හයියක් වෙන හැමෝටම ගොඩක් ස්තුතියි. හැමෝම පරිස්සමෙන් ඉන්න ජේසු පීටයි. ඉතින් නැවතත් ජෝර්ඩන් වල ඉන්න ඒ කට්ටියටම අද මේ දේ දෙන්න, මේ බෙහෙත් ටික දෙන්න උදව් කරපු ජෝර්ඩන් වල ඉන්න 5 දෙනාම
ඇත්තටම ගොඩක් ලොකු හයියක් ලංකාවට. සූති ආයි පාරක් ස්තුතිවන්ත වෙනවා සියලුම දේවල් වලට කරපු උදව් වලට. ඉතින් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. ආදරේ චෙසුපීතයි.